ඒ කෙල්ල මොකර හිතේ අවුලත් තිය නිසා බං ඉදිරි යන්න ඇත්තේ. මොකරතුම මට කෑගන්න ඒකට හේතුවත් මමද. ඉති හිම්බනවේ නම් කෞද බං හේතුව. අච්චර අපූරුවට ලස්සන්ට දීව සම්බන්ධ කීතු කීතු කරල විනාස කරගත්තම. ඒත් ඒ කෙල්ල පස්සෙන් ඇවිල් හදදිත් උබ බෑකිකේ කෙල්ලව එලවගත්ත දැන් උබහනෝද උබද ඒකට හේතුව කියලා අනිනික පලයම් අයියේ යන්න. අලුත් මෙලිබන් ක්‍රීම් ක්‍රැකර් වැඩි ක්‍රීම් රසක් රස බ්‍රේක් එකක්. අර සමාවය උඹට මේ මම මේ කතා කරනවට. මචං උඹ මගේ සහෝදරයෙක් වගේ හරි. උඹටයි මටයි විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් නෑ බං. උඹට වගේම තමයි අපි අසින්ටත් හරි ආදරේ. ඈ ඒ කෙල්ලත් අපේ බොක්ක වගේ හිටියනේ. අපේ මියුසික් වැඩවලදී හැම රෙද්දකටම මේ කෙල්ල හිටියනේ බං. මචං ඒ කෙල්ලට මොකක් හරි ප්‍රශ්නයක් වුණා මම අතහැරලා දාන්න බෑනේ. ඒකයි මං කියන්නේ. හරි හරි මද මොකද්ද මට කරන්න කියන්නේ කියලා කියපන්. මොකද මං කරන්න ඕනේ? මම මේ මොරොග මුදලාල්ලාගේ දෙට්ට ගිහිල්ලා මේ දුවව හොයලා දෙන්නද කියලා අහන්න ඕනේ. ඒකද මං කරන්න ඕනේ කියපන්. ආ නැත්තම් මේ මං කල්පනද කතා කරන්න ඕනේ. මේ කල්පන ඔයාගේ මේ වෙන්න බිරිඳ නැති වෙලානේ ඉන්නේ. මම ඔයාව හොයලා දෙන්නද කියලා මං උගෙන් අහන්න ඕනේ. ඊට පස්සේ උගේ උන් ඇවිල්ලා මේ තුවක්කු ගාලා වෙඩි තියලා ඒකද බං මම මේ වෙලාවේ කරන්න ඕනේ. ඔබ කියන්නේ ඒකද මං කරන්න ඕනේ මේ වෙලාවේ? බලත් එක්ක මේව කතා කරලා වැඩක් නැහැ බං. අනික මේ මන් දන්නේ නැහැ ඔබ ඉස්සර හිටපේක අනේ ඔබ දැන් හරි වෙනස්. මචං ඉස්සර නම් අපේ යාළුවිට කරදරයක් වුණාම තුවක්කුනේ මොන මගුල තිබ්බත් අපි බය නැතුව ගියා වට මුණ දෙන්න. හරි? බයි අසේනි කතා කරද්දී අර කල්පනයට ආවුනාමත් ඌ තුවක්කු අරන් ඇවිල්ලා සම්දර්ශන දාද්දී අපි දිව්වේ නෑනේ. නේ? වෙඩි තියපන් කියලා හරි අපි හිටියානේ. මන් දන්නේ නැහැ ඔබට දැන් මොනවා වෙලාද කියලා. ඈ? අවුලක් නැහැ. මං වෙනස් වෙලා නැහැ බං. මං ඉස්සර හිටපේ කාම තමයි. හරි? උඹ එන්න ඕනේ නැහැ. උඹ හිටපන්. මම සුන්ලට කෝල් එකක් ගාලා රංජන් නැත් ඉන්නෝනේ. මං හොයා ගන්නවා. හරි? උඹ එන්න ඕනේ නැහැ. මං බලා ගන්නයි. ඔලා. පොඩ තේරුම් ගනින්කෝ බා. මාවත් පොඩ තේරුම් ගනින් උඹලා.